අත්සන් නමේ උත්තරංග තුන. බලමු ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. බර උසුලන්නේ ඔහුගේ දෑතින් බාරයක් සිරස්ව ඉහළට දන දිශාවට ඔසවයි පිළිවලින්. එතකොට මොකක්ද කියන්නේ? මේව දන දිශාවට උඩට උස්සන්නේ. එතකොට අපි ඉහළ දිශාව තමයි දන කියලා ගන්නෙ. එතකොට කාර්යය කියන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? ඔව් ලබන කාර්යයේ ලකුණ වන්නේ දන නෙමෙයිද අහන්නේ, කරපු කාර්යයේ දන නෙමෙයිද බලය දහන්නේ. සිද්ධි තුනක් ගැන කියනවා. මුලින්ම අපි කාර්යය කියන්නේ මොකද්ද කියලා. කාර්යය කියන්නේ බලය වැඩි කිරීම, බලය දෙසට විස්ථාපනය. එතකොට කාර්යය කියන්නේ බලය වැඩි කරන්න ඕන, බලය දෙසට වස්තු විස්ථාපනය තමයි අපි ගන්නෙ. කාර්යය කියන්නේ බලය වැඩි කිරීම, බලය දෙසට විස්ථාපනය. අපි Fs කියලා කියන්නේ. එතකොට යම් වස්තුවක් යෙදූ බලය දිශාවටම චලනය වෙනවා නම් අපි කියනවා කාර්යය දන කියලා. යම් වස්තුවක් යෙදූ බලයට විරුද්ධව චලනය වෙනොත් ඒක ඍණ කාර්යයක් විතරයි ගන්න. එහෙනම් කාර්යයට දන නිර්භේදයක් තියෙනවා. බලයේ දෙස විස්ථාපන වෙනොත් දන බලයට විරුද්ධ පැත්තට විස්ථාපන වෙනවා, ඍණ පැත්ත ඍණ වෙනවා. එහෙනම් කාර්ය දන නිර්භේදයක් තියෙනවා. අදිශක් නම් තමයි කාර්යය. නමුත් දන නිර්භේදයක් අපිට තියෙනවා. එහෙනම් බලමුකෝ. පළවෙනි එක ඔහුගේ දෑත් මගින් බහරේ මත. මොකද්ද මේ R1 කියන්නේ? දෑත් මගින් බහරේ මත බලය. අන්න ඔහුගේ දෑත් මගින් බහරේ මත බලය එන්නේ සිරස් වියලට. දෑත් මගින් බහරේ මත බලය එන්නේ සිරස් වියලට. අතින් තල්ලු කරන උඩට, එතන උඩට බලය එන්නේ R1. චාලනය වෙන්නේ තුඩට. එහෙනම් මොකෝ වෙන්නේ? බලයේ දෙසටමයි විස්ථාපනය වෙන්නේ. එතන වස්තු විස්ථාපනය වෙන්නේ උඩට, එතන බලයේ දෙසටමයි විස්ථාපනය වෙන්නේ. එහෙනම් R1 මගින් කරපු කාර්යය මොකෝ වෙන්නේ? දන වෙනවා. ඒ බලයේ දෙසටම ස්ථාපනය, R1 දෙසටම ස්ථාපනය. එහෙනම් ඒ වල කාර්ය දන. අපි B බලමුකෝ. ගුරුත්වය මගින් බාහිරේ මත, බාහිරේ මත. දර ගුරුත්වය මගින් බාහිරේ මත බලය කොහෙට දෙන්නේ? ගුරුත්වය මගින් බාහිරේ මත කියන්නේ බර. ගුරුත්වාකර්ෂණය මගින් බාහිරේ මත ඇති කරන බරේ බර කියලා අපි කියනවා. එහෙනම් mg පල්ලෙහාට දෙන්නේ, නමුත් වස්තු චලනය වෙන්නේ උඩට. අන්න චලනය වෙන පැත්තට විරුද්ධව බලයේදී. එහෙනම් මොකෝ වෙන්නේ? කාර්ය ඍණ වෙන්න ඕනේ. ඇයි mg එහෙම නැත්නම් වස්තු මත ගුරුත්වාකර්ෂණය, මේ ගුරුත්වාකර්ෂණය වස්තු මත ඇති කරන බලය පල්ලෙහාට දෙන්නේ. එහෙනම් චලනය වෙන්නේ උඩට. එහෙනම් කාර්ය ඍණ. සී බලමු. බාහිරේ මගින් ඔහුගේ දෑත් මත. ඒක බාහිරේ මගින් දෑත් මත බලය එන්නේ කොහෙටද? පල්ලෙහාට. අපි දන්නවා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා මේ R1 R2ට සමානයි. නමුත් මතර මේක වෙන් කරන්න ඕනේ සමාන R2 කියලා දැම්මේ. R2 කියන්නේ මොකද්ද? බාහිරේ මගින් දෑත් මත ඇතිවන බලය. අර මේ තියෙන විතර බාහිරේ මගින් දෑත් මත බලය. ඒතර මොකෝ වෙන්නේ? R2 පල්ලෙහාට එන්නේ. දැන් චලනය වෙන්නේ කොහෙද? අත උඩට. එහෙනම් මොකෝ වෙන්නේ? R2 මගින් කර ඍණ කොටටයි වැටෙන්නේ. එහෙනම් ධන ඍණ ඍණ බලමු උත්තරේ තියෙන්නේ. ධන ඍණ ඍණ කියන්නේ උත්තර අංක 3. මේ උත්තර අංක 3.